निमल अन्वेषण आदन मौबी प्रजातंत्रवादी पक्ष नायक मैं मवृद विस्सा मम मे पिटल इंजनी के दैन गुडाक दिट लंकावती आर्थिक निशाई मे मम मे स्वामी वंशी हामद्रुआ मम हामद्रुआ हमुना गुडाक सतोषाई मे उपवांसी माते के अत्रम दिमल सिंगल कीला मे तव टीका दिमल मीनस මේ මේකක් එකතු වෙන්න ඕනේ කියලා ස්වාමි වහන්සේ මට මාතේ කතා කරා. ඒකයි මම මේ දැන් අපිට ලංකාව තියෙන ආර්ථික ප්‍රශ්න ටිකයි හියුමන් රයිට්ස් ප්‍රශ්න ටිකක් ඒක දැන් අපි කලින් මම කියලා දෙන්නේ අපි ඒක ඉවර කරලා එකතු වෙලා ඉවර කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා කියලා. ඉතින් අර ඇමතිවරු ආණ්ඩුව එක එකක් මේක මේ නැතුව මේ හාමුදුරුලත් එක්ක එකතු වෙලා මේ රටේ දැන් තියෙන්නේ මිනිස්සුව රටේ හිතලා මිනිස්සු ගැන හිතලා ඊළඟ තවත් වැඩට මේ රටෙන් සිංගප්පූරු වගේම මේ ඉස්සරහට ගෙනියන්න අපි දැන් හාමුදුරුවත් එක්ක ලෑස්ති වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් මිලියන 3ක් ගාණක් අපි යුද්ධ වලින් පස්සේ පිටරටින් ගිහිල්ලා এডুকেෂන් එකට ව්‍යාපාරයකට කියපු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ දෙමළ ඩෑෂ්පොරා කියන ගොඩක් බුද්ධිමත් ඉගෙනගත්ත මිනිස්සු. හරිද? දැන් එක්කෙන හැමෝ මිනිසුන්ට 70 ගාණක් ඉන්නවා මේ ඕන් බිස්නස් එකක් තියෙනවා. ඒ කියන්නේ මිලියන් 1 මිලියන් ඩොලර් යූරෝ එකට වැඩිපුර එයාලගේ account එකට සල්ලි තියලා බිස්නස් කරගෙන යන මිනිස්සු. ඉතින් ඒ ඉන්නේ මිලියන 3ක් දාලා ඉන්න මිනිහාව මාසෙට තියෙන එයාගේ පොඩි ඉන්කම් එකක් හරි එයාගේ මේ පඩියකට හරි ඇවිල්ලා ලංකාවට අපි ඉන්වෙස්ට් කරොත් අපිට තියෙන්නේ ලෝකෙට ගෙවන්න ඕන තියෙනවා මිලියන 18ක් ට්‍රිලියන. ඉතින් ඒකට ට්‍රිලියන ට්‍රිලියන 18ක්. ඉතින් ට්‍රිලියන 15ක් නම් තව පොඩි කොටක්ස් තියෙන්නේ. තව ට්‍රිලියන 3ක් තමයි අපිට පෙන්ඩින් තියෙන්නේ. ඉතින් ඒ පෙන්ඩින් එකක් අපි කරගන්න මේ මේ ලොකු මහා පරිමාණ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තියෙන්නේ මේ මේ අපි ලංකාව තියෙන්නේ මේ සම්පත් ටිකක් අපි එක අපිම ඇරියටම අපි ඇක්ටිව් කරගත්තොත් ලෝකේ අපි තමයි ෆස්ට්. ඒ කියන්නේ පළවෙනි එක අපි දකුණු ආසියාව වලින් ලංකාව පළවෙනි එක. ඒක අපිට ලෑස්ති වෙලා ඉන්නවා. මේ අපිත් එක කට්ටියක් එන්න ලෑස්ති වෙලා ඉන්නවා. හැබැයි අර මේ අපිට අරියටම මේක ප්ලෑන් එකක් කරගෙන දැන් මේ මිනිස්සු ඇවිල්ලා මේකට මේ මේ වෙලාවට ඒගොල්ලොත් ඇවිල්ලා මේ ලංකාව දිනු කරන්න කැමැති වෙලා ඉන්නවා. මේකයි මට මේ සුවිසි මේ අධිවිශේෂක මම කියනවා. අද හාමුදුරුවෝ මම මේ හම්බෙච්ච එකන ලොකුම සන්තෝෂක දවස එක මට. ඇයි කිව්වොත් හාමුදුරුවෝ මට ගොඩක් දේවල් මාත් එක්ක අර දෙමළ සිංහල එකතු වෙන්න ඕන මේ මේ මුස්ලිම් මේ බෞද්ධයෝ ඔක්කොම එකතු වෙන්න ඕන කියලා හොඳටම හොඳ විදියට මට පැහැදිලි කරා. ඒක හරි සන්තෝෂයි මට. බොහොම ස්තුතියි. ලංකාවේ ප්‍රශ්න වලට දැන් මැදිහත් වෙන්න බුදුමල්ලට හිතුනේ ඇයි? ඉතින් ඇයි හිතුන්නේ කියන්නේ මේක ජාති දැන් හාමුදුරුවෝ කලින් කියන වගේ මේක ජාත්‍යන්තර ප්‍රශ්න ටිකක්. හරිද? ද හියුමන් රයිට්ස් කිය උත්තරි ජනවාරි ඒක ජාත්‍යන්තර ත්‍රෙට්නින්. ත්‍රෙට්නින් කියන්නේ ට්‍රැප් එක. ඒක දැන් ඒක දැන් අපි පන්දුව වගේම අපි පන්දුව ඒගොල්ලෝ ශ්‍රී ලංකාරයා වගේම අපි පන්දුව දාලා එම මේ ඉන්දියාවට ඕනව ඒගොල්ලෝ ගානවා චයිනාවට ඕන වෙලා ඒ ගානවා ඇමරිකාවට ඕන වෙලා ඉතින් එකෙක් මේ එයාලගේ ෂෙඩියුල් එකට අපි වැඩ කරන්න බෑනේ. අපිට රටවලින් ගිහිල්ලා ඉගෙන ගත්ත මිනිස්සු අවුරුදු 20ක් අපි දන්නවා. ඉතින් එයාලගේ ටෙක්නොලොජි දන්නවා, එයාලගේ এডুকেෂන් දන්නවා, එයාලගේ ඉකොනොමි සිස්ටම් දන්නවා. ඒ නිසා අපි අපි වගේම ගොඩක් අර පිටරට ඉන්නේ මිලියන 3ක් ඉන්නේ කට්ටියක් ලෑසි වෙලා ඒගොල්ලෝගේ මේ ප්‍රයෝජන ඒගොල්ලෝගේ මේ කැපැසිටි එක ගන්න, ඒගොල්ලෝගේ ඉන්පුට් එක හරියටම ගන්න ඕනේ කියලා තමයි අපේ අදහසක්. දැන් ආමතුරුත් ඒකට කැමැති වෙලා ඉන්නවා. නෑ ඒ වගේම මේ රට දිනු කරන අවලට අවුරුදු කීයක් යයි? අපිට වැඩි කර ගන්න අවුරුදු 8යි මාරක් ඇති. 8 මාරක් ඕනේ අපිට. ඉස්සර නැවටියක් ගේන්න ඕනේ. ඊට පස්සේ අපිට සම්පත් ටිකක් අපි රෙක්ටිෆයි කරලා ඒ වෙන්දේසිය කරනවා. වෙන්දේසිය කියන්නේ දැන් මේ වගේම චයිනායකට දීලා ඉන්දියාවකට පැත්තේ දෙන්නේ අපි. අපි සම්පූර්ණ ඒ වෙන්දේසිය දැන් අපි මේ වගේම මන්නාර වලින් තෙල් දැන් අපි චයිනා හාබර් එක නම් අපි චයිනා හාබර් එක වර්ල්ඩ් බැංක් එක අපි ප්‍රොපෝසල් එක දීලා දන්නවනේ කොහමද දැන් සිංගප්පූර් කොහමද හැදුවේ, මෝල්ඩිව්ස් කොහමද හැදුවේ කියලා සිස්ටම් තියෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ ප්‍රොජෙක්ට් එක පෙන්නලා IMF එක හරි මේ වර්ල්ඩ් බැංක් එක හරි දකුණු ආසියාව බැංකුවත් හරි ඕනම ලෝන් එකක් අපි අරගෙන ඒ ලෝන් එක කරා අපි මේක ප්‍රොජෙක්ට් එකක් හදලා විදේශීය වෙන්දේසී කරනවා අපි. චයිනායකට මේකනේ ඕන කට්ටියක් ඇවිල්ලා මෙතනින් මේ ඉන්වෙස්ට් කරන්න අපිට ඕනේ සල්ලිනේ. එන්න බිස්නස් කරන්න, ප්‍රොෆිට් කරන්න යන්න ආයිත්. මේ කෑලි ගෙවන්නේ මේ බදු දාලා අවුරු 9ක් බදු ඒකට නෙවෙයි. මේක 99 බදු දානවනේ මේ රටේ තියෙනවනේ මගේ પરම්පරාව. සිංහල දෙමළ මුස්ලිම් මේ ඉන්න මිනිසුන්ට තමයි මේ රට ඇයිතිය.
චීන කාරයට ඇමරිකන්ට ඉන්දියාවට මේක කොටස් කරන්න ඕනේ ලස්සනට අපි වැඩ කරන්න සූදානම් ඇයි කියුවොත් අපි මෙච්චර අවුරුදු ගාන වැඩ කරපු මිනිස්සු නිසා අපිට දන්නවා ප්‍රැක්ටිකල් කොහොමද කරන්න ඕනේ කියලා ලස්සනට අපි වැඩ කරන්න පුළුවන් ඒ වැඩසටහන තමයි මම හාමුදුරුත් එක්ක කතා කරේ දැන් හාමුදුරුත් අපිත් එක්ක එකතු වෙනවා බොහොම සන්තෝෂයි මේ ඔපචුනිටි එක මට දීපු එක